කිරුළු ලබන්න බලාපොරොත්තු වන්නේ කුමන මෙහෙවරකටද මම කිරුළු ලබන්න බලාපොරොත්තු වන්නේ කුමන මෙහෙවරකටද කරුණාකර ඉඳගන්න අපි පොඩි මෙනෙහි කිරීමක් කරන්න යනවා මේ God bless you යේසුස් වහන්සේගේ උපතට සම්බන්ධ අය ගැන අපි ආයෙත් අපේ worship team එකට thank you කියනවා මේ සිකුරාදා රෑත් ඇවිල්ලා
අදත් වේලා හෙන් ඇවිල්ලා අපිට මග පෙන්වීම ගැන ඒ වගේම නත්තල් වැඩසටහන් වලට ගන්න උත්සාහය ගැන මම අපේ අදහස මේ ස්ථානයේ අපි සීමිත සංඛ්‍යාවකට නත්තල් වැඩසටහන කරන අතර ඒ අපේ ලයිව් කාස්ට් එක වෙන තබන්න පුළුවන් තැන් මොනවද ඒ යම් තැනකට 25 දෙනෙක් රැස් වෙලා විශේෂ උත්සවයක් ලෙස අපි දන්නා විශේෂ උත්සවයකට අවසර දෙනවා එකම දේ ඒක හොයා බලන්න ඔබගේ ප්‍රදේශයේ යම් ශාලාවක් අරගත්තොත් වෙඩින්ග්ස් වලට ඇර මේ වගේ එකකටත් අවසර ගත්ත කිද කියලා සනීප ආරක්ෂක නීති අනුව එතකොට ඒ ස්ථානයට ඔබගේ යාළුවන් මිත්‍රයන් රැස් කළා අපේ ලයිව් කාස්ට් එක කරන වැඩසටහනක් අපි බලන්නයි උත්සාහ කරන්නේ ඉතින් අද අපි බලන්න යනවා උන්වහන්සේගේ ලොව පහළ වීම ගැන එක එක්කෙනාගේ සූදානම සහ එක එක්කෙනා උන්වහන්සේ වෙනුවෙන් දුන් දේ කොයි වගේද කියලා මොකද මේ කාලේ අපිට පෙනීගෙන යනවා ලෝකේ ගොඩක් දේවල් වැහිගෙන යනවා මේ වසංගතයක් ඇවිල්ලා නගර වැහුණා එක දවසකින් වැහුණා එක පැයකින් වැහුණා එතකොට මේ ලෝකේ නිකුත් යාමකට ලං වෙනවා වගේ එතකොට දේවදරුවත් මේ කාලේ කොයි වගේද කියලා දැනගෙන අපි ස්වාමින් වහන්සේ තුල ලෑස්ති වෙන්න අවශ්‍යයි ඒ වගේම ස්වාමින් වහන්සේ තුල අපි සූදානම් වෙන්න ඕන මේ කාලේ කොයි වගේ දෙයකටද ලෝකේ ලෑස්ති වෙන්නේ එහෙම කාලයක් එනවා කියලා තිබුණා ඉතින් පරණගිරිස් මේ තිබෙනවා අර දෙවන් වහන්සේගේ සෙනග පොරොන්දුවක් කරා යන්න දෙවියන් වහන්සේ කැඳෙව්වා පාරාව දෙවන් වහන්සේට කිව්ව දෙවන් වහන්සේ පාරාවට කිව්වා මොසෙස්ට කිව්වා කියන්න කියලා let my people go මාගේ සෙනග ඔවුන්ගේ පොරොන්දුවට යවන්න ඕන ඉතින් උන්වහන්සේගේ පොරොන්දුව නොමැලවි බබලන පොරොන්දුවක් ඉතින් මේ කාලේ දේවදරුවට ප්‍රවේශමෙන් තේරුම් ගන්න ඕන ඔබ ජීවත් වන්නේ මොන වගේ පොරොන්දුවක් මොනවගේ අනාගතයක් සඳහාද මෙතෙක් කලක් එච්චර සීරුවෙන් එක බේරුම් කරගන්න තිබුණේ නැහැ නමුත් එක රාත්‍රියක් ආවා ඒ පරණගේ විසුමෙත් එදා ඒගොල්ලන්ට සිද්ධ වුණා අත්‍යවශ්‍ය ටිකක් අරගෙන ඊට වඩා ගොඩක් තිබෙන් පොරොන්දුවක් පොරොන්දුව තුල ගොඩක් තිබුණා කිරියෙන් පැනියෙන් ඉතිරෙන දේශයක් තිබුණා නමුත් මෙතන තමයි ඒගොල්ලන්ගේ මෙතෙක් එකතු කරපු දේවල් තිබුණේ. එතකොට දයන් මහන්සේ මාත් එක්ක කියන්නේ එක් දවසකින් එක් පැයකින් ඒගොල්ලන්ට තීරණයක් ගන්න කිව්වා මම ඔබ උදෙසා තබා තිබෙන දෙයට ඔබ යනවද නැත්නම් මෙතෙක් එකතු කර අමාරුවෙන් එකතු කරගත්තේ සෑහෙන වෙහෙසකින් එකතු කරගත් දේ ගැන බලාපොරොත්තු වෙයි මෙතන ඉන්නවද හරි අමාරු තීරණයක් ඒ විතරක් නෙවෙයි ඒ නික්ම යෑමට ඒ නිකුත් යෑමට බොහෝ විරුද්ධතා තිබුණා පාරාවගෙන් ඒ කාලේ රජයෙන් යනාදි වශයෙන් බොහෝ විරුද්ධතා තිබුණා ඒ නිකුත් යෑමටත් ඉතින් එනමුත් විරුද්ධතා මැදියේ ඒගොල්ලන්ගේ ආත්මය දෙවියන් වහන්සේ ශක්තිමත් කරා පොරොන්දුවකින් මොකද ඒ ඒ කාලෙත් ලෝකෙට එක පිට එක වසංගත එන්න පටන් ගත්තා නේද මතකද එක පිට එක වසංගත එන්න පටන් ගත්තා ටික කාලෙකට ඒගොල්ලංග ඒගොල්ලෝ හිටිය ප්‍රදේශයේ නම ഘോഷ ඒ වසංගත ඒ ප්‍රදේශයට ආවේ නැහැ ඉතින් ඒගොල්ලන්ට කියන්න තිබුණා අපේ ප්‍රදේශයට වසංගතයක් නැති නිසා අපි මොකටද මේකට ලෑස්ති වෙන්නේ අපි මේ ටිකේ හොඳින් හිටියානේ නමුත් ඒ ටිකේ ඒගොල්ලෝ හොඳින් හිටියේ දෙවියන් වහන්සේගේ අසහාය හස්තකින් ඒගොල්ලන්ට ලැබුණු උපකාරය නිසායි ඉතින් ඒගොල්ලෝ කොහොම හරි මොසෙස්ගේ හඬටත් එකතු වෙලා දෙවියන් වහන්සේගේ හඬටත් එකතු වෙලා ඒ ටික කාලයක් තිබුණෝ රකවරණය ගැන ස්තුතියි කියලා නමුත් දෙවියන් වහන්සේ කිව්ව නිසා මේ රාත්‍රියේ පිටුවියන් අවශ්‍යයි කියලා ඒගොල්ලෝ
එහෙම යන්න එකඟ වුණා. සමහර විට එින් වැඩි හරියක් ඔක්කොම දැනගනත් නෙමෙයි. තවත් ප්‍රතිශතයක් කැමැත්තිනුත් නෙමෙයි. මොකද අර යන ගමන් අගමැත් එහෙම මතුවෙන්න පටන් ගත්තා. ඉතින් දැන් ලෝකෙ දැනුත් තිබෙන්නේ එවැනි අඩමානයක. දැන් මෙතෙක් මෙතන ඉන්න දේවදරුවෝ ඔක්කොම ස්වාමීන් වහන්සේ රැකගත්ත කියලා මම විශ්වාස කරනවා නේද? අපි පවුලේ සෞඛ්‍ය රැකගත්තද? අපි කියමුද thank you jesus කියලා. අපේ පවුලේ ආදායම ඒක ඊට වඩා අමාරුයි. පවුලේ සෞඛ්‍ය රැක ගැනීම ස්වාමීන් වහන්සේ ආශ්චර්යමත් ලෙස රැක ගන්නත් පුළුවන්. අපි අවශ්‍ය ප්‍රවේශමත් අපි ගන්නවා. නමුත් පවුලේ ආදායම රකින්න ලේසි නෑ. මොකද ගොඩක් තැන්වල ආදායම කරගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා මේ කියන්නේ කමිෂන්ස් නවත්තලා නේද? අවම වැටුපක් සමහර තැන්වල වැටු බාගෙට කපලා සමහර බිස්නෙසස් නැති වෙලා ගිහිල්ලා එන්න එන්නම ෂට්ඩවුන් තමයි ඇහෙන හඬ. ඉතින් අපේ රජයේ විශාල උත්සාහයක් ගන්නවා ෂට්ඩවුන් කරන්නේ නැතිව මේක කරගෙන යන්න. අපි ඒ ගැන ජනාධිපතිතුමාටත් රජයටත් ධෛර්යය ඉල්ලලා ආඥා කරන්න ඕන. ඉතින් අපි තීරුම් අරන් තිබෙනවා ඉස්සර වගේ අපිව පාලනය කරන අයට බැනලා නම් මේක කරන්න බෑ. කාලෙ වෙනස් වෙලා හැම වැඩපොළකටම යන එක්කෙනාම thank you කියලානේ වැඩපොළට යන්නේ. යන්න පුළුවන් නිසා වැහුණොත් යන්න බැරි වුණා ප්‍රොජෙක්ට්ස් නැවතිලම නැවතිලම ගියොත්. ඉතින් ඉස්සර අපි කොහොමත් දේව භක්තිකය බැන බැන වැඩට යන්න බෑ. දේව භක්තිකය වැඩ කරන තැන ගැන ස්තුතිවන්තව යන්න ඕන. පඩි මදි කියලා හිතුණත් ස්තුතිවන්තව යන්න ඕන. මොකද තියෙන එකක් නැති වෙනවානේ. ඉතින් අපිට තේරලා තිබෙනවා ඉස්සර නම් අපි හිතුවේ බොස් වැඩපොලේ තත්ත්වය බලාගනී කියලා. දැන් අපිට සිද්ධ වෙලා තිබෙනවා වැඩපොලේ නිකන් අපිට අයිති වගේ ඊගෙන ආඥා කරන්න. අපේ වැඩ ක්ෂේත්‍රයේ අපිට අයිති වගේ. ඒ වගේ වෙනසක් ඇවිල්ලා නේද? දැන් අපි දන්නවා ඉස්සරල් ක්‍රිස්තු භක්තිකයෝ වැඩපොළට බැන්නේ නැහැ. බැන බැන වැඩ කරන්න බෑනේ. අපි ආශිර්වාදයක් ඉල්ලන අය. දැන් නම් අපිට හිතනවා අපේ බලාපොරොත්තුවෙන් වැඩස්ථාන කරගෙන යන්න වෙයි. ඒ වගේ කාලයකට ඇවිල්ලා. ඉතින් මම කියන්නේ ටිකක් වෙලාවක් ගත්තේ පවුලේ ආර්ථිකය අත්‍යවශ්‍යයි. තුන පවුල්වල සන්තතිය සංයමය. මොකද මේ දවස්වල එක තැන ඉන්නකොට පිරිමේ අහු වෙනවා ඒගොල්ලෝ පෝනෝග්‍රෆි බලන්න පුරුදු වෙලා. පෝනෝග්‍රෆි කියන්නේ කාම රූපණය. ඒගොල්ලෝ වැඩට යනකොට වෙන වෙන තැන්වල යනකොට ඉස්සර ඒව කරලා. නමුත් දැන් දෙන්න එකටම ඉන්නකොට මේවා මතුවෙලා. ගෙවල් වලදීම හරි විශාල ප්‍රශ්න. ඊළඟට සමහර මත්පැන් වලට බැහි වෙලා දැන් පිටරටන ඒක ලොකු ප්‍රශ්නයක් කියලා එංගලන්තේ සංගණනයක් කරලා පිරිමින්ට වඩා කාන්තාව මත්පැන් වලට පුරුදු වෙලා මේ කාලේ තුල. ඒ මම කිව්වේ පවුලේ සෞඛ්‍ය හෙවත් පවුලේ ආත්මික සෞඛ්‍ය පවුලේ සදාචාරයට මතුවී තිබෙන ප්‍රශ්න. ඒක පොඩි පහේ ප්‍රශ්නයක් නෙමෙයි. ඊළඟට එක්තැන් වීමේ එක්තැන් ගියකට වගේ ඇතුල් වීමේ ෂට්ඩවුන් එකේ මානසික ආතතිය ඩිප්‍රෙෂන් හරි හරි බරපතල ප්‍රශ්න. ඉතින් ලංකාවේ ඒ ටික තාම වැඩි නැතුව ඇති සමහර විට. මොකද අපි ගොඩක් කල් ෂට්ඩවුන් වෙලා හිටියේ නෑනේ. තට්ටු නිවාස වල යන හරි අමාරුයිනේ. අපි දකින්න ඒගොල්ල කෑ ගහනවා කන්න නැහැ ඇත්තනේ. කොහොමද ඉන්නේ නේද? ඇබිති ගෙදරක කාමර දෙකක සමහර එක කාමරයක කොහොමද ඉන්නේ නේද? අපි ගොඩකට ඒක තාම දැනලා නැහැ. මොකද අපි සමහරට ඉන්නේ තරමක් ඉඩකඩ ඇති තැන්වල. මම මේකට විස්තර සහිතව කියන්නේ අපිට දැන් ස්වාමින් වහන්සේ දේව භක්තිකයෝ නිසා යම් සහනයක් අපිට දැනුණ ඒ සහනය තුළ තමයි අපි ඉන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේක මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තම පාරාව තව තද වෙනවා. එයා නිකන් ඉන්නේ නැහැ. මම තව ටිකකින් විස්තර කරන්නම් පාරාව කවුද කියලා. පාරාව තව තද වෙනවා. එතකොට දේව භක්තිකයාට තේරෙනවා ලද සහනයෙන් අපි උපරිම උත්සාහයක් ගන්න ඕන රැකෙන ඒවල් රැකගෙන ස්වාමින් වහන්සේ එක්ක පොරොන්දුවට යෑමට. ඒකයි මේ අභ්‍යාසය. ඒකයි මේ ආයාසය. ඒකයි මේ ව්‍යායාමය. මේ කාලේ හැම දේව භක්තිකයම මාගේ කොහොමද අපි කිව්වේ මාගේ දිවුමත් දැන් අවසානයි. දිනුමක් හිමිගෙන් ලබයි. දැන් ඔබ ස්ථිර තීරණයකට එන්න ඕන මොන කිරුල ලබන්නද අපි දුහන්නේ.
පළවෙනි කොරින්ති 9 පාවුල් තුමායක කියනවා. අපි දැන් බලන්න යනවා කවුරුත් දැනගෙන හිටියේ නැති දෙන්නෙක්ට දැන් වහන්සේ කතා කරපු වචනය. එක්කෙනෙක්ගේ නම සීමොන්. එයාට අවුරුදු 80ක් විතර ඇති. අනෙක් කෙනාගේ නම ආනා. එයාගේ වයසත් අවුරුදු 80ක් විතර ඇති. ඉතින් මේ නත්තල් කතන්දරේ යනකොට ගොඩක් අයකට සම්බන්ධ වුණා. අද ඔක්කොම බලන්න බෑ. නමුත් අපි බලනවා අපි විචක්ෂණයක් සමාලෝචනයක් කරලා බලනවා අපි මේ දැනට ජීවත් වෙන ජීවිතේ මොනවද ඉතුරු වෙන්නේ මොනවද ස්වාමීන් වහන්සේ දිනුමක් කියලා සලකන්නේ මොනවද ස්වාමීන් වහන්සේ කිරුලක් ලෙස අපිට තෑගි දෙන්න පුළුවන් දේවල් මොනවද ඒ ඒව නොවන දේවල් මොනවද මෙච්චර කාලයක් එච්චර සිරුවෙන් ඒක බලන්න තිබුණේ නැහැ නැත්නම් අපි ගමනකට ලෑස්ති නොවෙන්නත් පුළුවන් දෙක අපි किसीम वटनाकमक नती देवाल वल्ट गुड़क खाले गुलवा कारण अटक्यना अनिवार्य रखी नून कारण मन तुणकी पटंगा एक पौले सौख्य दिख पौले आर्थिके तुण उबाय भार्याबाय दरुनुई ओम उब दीवनुनाद उब इकिन काट लंगनाद इकिन कागे समाधान वेडियुनाद නැත්තම් හරි හරි අමාරුවෙන් අඩමාණෙන් තරහෙන්ද ඉන්නේ මොකද වැඩ පොලේ අමාරුවේ තරහව කොවිඩ් වලට මුහුණ දීමේ තරහව වැඩට ගිහිල්ලා ඒ අපහුවීමේ තරහව ඊළඟට බඩු ටිකක් ගන්න ගියත් ලේසි නෙමෙයි යන්නේ නේ මෙයාට කොවිඩ් තියද අරයට කොවිඩ් තියද කොවිඩ් හදාගන්නේ නැතුව බඩු ටික අරන් ඉන්නේ කොහොමද නිකම් වෙන වැඩ ක්ෂේත්‍ර හිරුණු වැඩ ක්ෂේත්‍ර වලය ගැන කල්පනා කරලා බලන්න දීබර කර්මාන්ත එහෙම ඒගොල්ලන්ට රැකියන් නැතිම වෙලානේ ඉතින් මේ ඔක්කොම මැද්දේ අපි අපේ පවුලේ ආයාසය රැකගන්නේ කෙසේද හතරවෙනි එකට පස්සේ මම දේ වචනේ බලන්න යනවා ඊට පස්සේ තව හතරක් බලන්න යනවා හතරවෙනි එක මම හිතන්නේ අපිට ගොඩක්ම දැනෙන්නේ ළමයින්ගේ අධ්‍යාපනය සහ තරුණ ළමයින්ගේ වෘත්තිය පුහුණුව ඔක්කොම හිර වෙලා දැන් ඔලෙවල් නවත්තලා ඉතින් කොහොමද මේ ළමයි ගෙදර ඉන්නේ ඩිජිටල් ගහනවා zoom ගහනවා ඒගොල්ලෝ ඩිජිටල් ගන්න ගියාම බලන්න ගියා මේ වලින් හොඳ නැති ඒවලට යනවා හරිම අරගලයක් සමහර දෙමව්පිය මේ ගැන හරියට දන්නේ නැහැ ඒගොල්ලෝ මොනවද බලනවද කියලා දන්නේ නැහැ හරිම අරගලයක් පස්වෙනි එකත් මම කියන්නම් දැන්ටමත් මම කිව්වා විශේෂයෙන්ම මේ කාලේ අපි ලෑස්ති වෙනවා අපිට යම් සහනයක් ස්වාමින් වහන්සේ දීලා තිනවා වගේ අර මිශ්‍ර දේශයේ හිටපු ഘോഷන් ප්‍රදේශයේ දුන්න සහනය වගේ නමුත් ඉක්ුත්ව යෑමේ කාලය පැමිණ තියෙන නිසා මාත් එක කියනවාද මාගේ කැඳවීම ප්‍රවේශමෙන් කරන්ට මාගේ කැඳවීම ධෛර්යයෙන් කරන්න මාගේ දේව කැඳවීම උපරිමයෙන් කරන්ට කාලය පැමිණ තිබේ ඒකයි මගේ ආයාචනය. ඒ ජීවිත ශෛලිය රැකේ ඉදිරියට තියයි. ඔබගේ දිව්‍ය කැඳවීම අවම ප්‍රමාණයෙන් කරලා නම් මේ කාලේ හරිම අමාරු වෙයි. මොකද අපි ඉස්සර බලන් හිටියා 이르ද රැස්වීමෙන් ලැබෙන දේෙන් ජීවත් වෙන්න. දැන් එහෙම බෑ. Thank God අපිට 이르ද රැස්වීමෙන් එක වෙන්න පුළුවන්. Thank God ඔබලා හැමෝම 이르ද රැස්වීමට උනන්දුවෙන් ආවා. ඒ ගැනත් දෙවන් වහන්සේට ස්තුති වේවා. තවයි නෝ මේ කොවිඩ් සරණට මුණ දීලා අමාරු නිසා ඉරිද නැගිට ගන්න අමාරුයි කියලා හිතෙනවා. පෙරට යන එක අමාරුයි, බස් එක යන එක අමාරුයි, අන්තරාව කොහෙද දන්නේ, ෂට් ඩවුන් කරනවා. ඒකට වැය වුණාම දේව සභාවට ආයෙත් ඉරිද නැගිටලා එනවා කියන එක ඒගොල්ලන්ට අමාරුවක් වෙලා. හරිම කනගාටුදායකයි. නමුත් මේක මුණ දෙන්න වෙන අමාරුවක්. සමහරු බය නිසා ඉන්නේ නැහැ. මට කොවිඩ් හැදී තවා ඉන්නවා කොවිඩ් හැදීමේ ප්‍රවණතාවේ වැඩි අයද ඉන්නවනේ ඒගොල්ලෝ එන්න කැමති නෑ දේව සභාවට උනත් එන්න බයයි හැදෙයි කියලා ඒක සාධාරණ බයක් හැබැයි අපිට දේව සභාවට මේ ආවරණයේ ආශිර්වාදේ නැති උනොත් මොන වළින්ද අපි රැකෙන්නේ නේද දැන් නිව්යෝර්ක් ප්‍රාන්තේ ක්‍රිස්තු භක්තිකයෝ නඩු දැම්ම ආණ්ඩුවට විරුද්ධව මොකද ආණ්ඩුවෙන් සභාව වහන්න නියම කරලා ඉතින් සුප්‍රීම උසාවියට නඩුව ගියා පහයි හතරෙන් නඩුව යන්තම් බේරුණා විනිසුරුළු පස් දෙනෙක් කිව්වා සභාව වහන්න බෑ. ඒ වගේ අරගලයක අපි ඉන්නේ. දයන් වහන්සේගේ ප්‍රශංසා වේවා. අපේ රජය සීමිත ගණනක් නමුත් අපිට සභා රැස් වෙන්න අවසර දීලා තියෙනවා නේද? ඒක ලේසි තීරණ නෙමෙයි අමාරු තීරණයක්.
නමුත් අපි ආශිර්වාද කරනවා රජයට ඔවුන්ට මේ ප්‍රඥාව වෙන්න දේව සභාව රැස්වීමෙන් ඔවුන්ට වෙන්නේ ආශිර්වාදයක් අනායසර මම මේ තුන කි පහ කියනවා එක පෞලේ ශාරීරික සෞඛ්‍ය දෙක පෞලේ ආර්ථික තුන පෞලේ චාරික සෞඛ්‍ය ඔබ ඔබ කොහොමද පෞල රැකගෙන ඉන්නේ හතර ඔබගේ දිව්‍ය කැඳවීම ඉදිරියට ගෙන යෑම පහ ළමයිගේ අධ්‍යාපනය සහ මේ තරුණයන්ගේ ඉදිරි වෘත්තිය පියවරට ඒගොල්ලන්ට අවකාශ එන්නම කියලා කරුණාකර ආඥා කරන්න සමහර විට ඔබට තරුණ ළමයි ඒ දැන් අපිට ළමයි ඉන්නවා මෙතන හතර දෙනෙක් ධනංජයගේ ඒගොල්ලන්ගේ කෝස් එක Zoom වලින් විතරයි දිල්ෂාරගේ කෝස් එක සම්පූර්ණයෙන්ම නැවතිලා තුසිතගේ කෝස් එක නැවතිලා එතකොට මේ රුවන්ගේ රැකියා ස්ථානයට යට යන්න බෑ ඊළඟට මේ කමින්ට නම් දැන් මහජන ප්‍රශංසා වේවා යගේ රැකියාවට යට යන්න පුළුවන් අසීලටත් යගේ රැකියාවට යන්න පුළුවන් ඒ වුණාට හරිම අරගලයක තමයි ඒ වයසේ ළමයි ඒ කියන්නේ අවුරුදු 18 වෘත්තියට පුහුණු වෙන්න අවශ්‍ය ළමයින්ට පුහුණු පහසුකම් ඇහිරිලා අපි බලන්න යනවා සිමියන් සහ ආනාගේ කතන්දරය ලූක්තුමාගේ සුභාරංචි දෙවෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය බලව යෙරුසලමේ සිමියන් නම් මිනිසෙක් සිටියේ ඒක දන්නේ දයන් වහන්සේ විතරයි මේ මිනිසා ඊශ්‍රායල්ගේ සැනසීම බලා සිටියා වූ ඒ මොකද දේව දරුවන්ට සැනසීමක් තිබෙනවා ඔය සැනසීම කියන ග්‍රීක වචනේ කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ උපකාරය ඒකයි ඒකේ අදහස දේව දරුවන්ට තිබෙනවා විශේෂ වූ උන් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරීමක් ඒකයි මේ සැනසීම ඒ දැන් හැමතිස්සෙම දවස පටන් ගන්නකොට කියන්න ස්වාමිනී thank you අද ඉරිද දැන් මාගේ රැකෙන ක්‍රමය ශුද්ධාත්මයන්න් වහන්සේගේ සැනසීම thank god අපිට රැකියාවක් තිබෙනවා දැන් thank god දැන් ආශිර්වාදිතව සමහරුන්ගේ රැකියාවේ ලැබෙන ආදායම ඇති වෙන්න පුළුවන් සමහරුන්ගේ රැකියාවෙන් ලැබෙන ආදායම මදි වෙන්න පුළුවන් මොකද ලංකාවේ 67ක් ජීවත් වෙන්නේ දෛනික ආදායමේ 67ක් තව 17ක් ජීවත් වෙන්නේ මාසික වැටුප ලැබුණත් ඒගොල්ලෝ ඊට අමතරව මොනවහරි දිනපතා මැහුමක් බහන්න කේක් එකක් හදන ඔය වගේ දිනපතා ටීචර්ස් වෙන්නේ ටියුෂන් දීලා डॉक्टर्स लिडुबल उखुम लॉयर्स नडु कथा करू ने सामान्य धन वृत्ति नाटते उखुमे अमार वेला नम देवदर्वटती शुद्धात्म वहन सेन सीम बलासिटीम उदयम पटांगण स्वामी उमहस्य मगे फौले आग्जावट मे उदासन पहा दुन निशा स्तुति वेवा හැබ උදෑසන පහ රැක ගන්න නම් රෑ 11ටවත් නිදා ගන්න ඕන ටීවී බල බල අරමැසෙල්ලම් කර කර ඉන්න බෑ. ඒව කරුත් එහෙම උදෑසන පහ රැක ගන්න බැරි වෙනවා. මෙතන ඉන්න අයට මම කියනවා උදෑසන පහටවත් අවමාෂයෙන් පහ උදෑසන පහ මාර්ටවත් පෞලේ ආඥා පටන් ගන්න. ඒ කියන්නේ ළමයින්ගේ වැඩ එන්න ඉස්සෙල්ලා ඒක කරන්න එපා. ඉතින් ඒක මොකද මගේ මාතෘකාව මොකද මගේ පළවෙනි පොයින්ට් එක සීමොන්ව කවුරුත් දරන් හිටියේ නැහැ දෙවන් වහන්සේ දරන් හිටියා. හැබැයි මේ කාලේ ඒ අයට විශේෂ දෙයක් තිබෙනවා මොකද ඒක ඊශ්‍රායල්ගේ සැනසීම බලා සිටින්නා වූ. ඊශ්‍රායල් අද ඊශ්‍රායල් කියන්නේ දෙවන් වහන්සේගේ සෙනගනේ. දෙවන් වහන්සේගේ සෙනගට සැනසීමක් තිබෙනවා. නමුත් ඒක ඔබ බලා සිටිනවද? What are you hoping in? What are you trusting in? Where is your strength? ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබගේ ශක්තිය මොකක්ද? බලා සිටීම කියන එක තේරෙනව නේද? අන් සැමට වඩා. දැන් මම මේක කියන්නේ රැකියා තියන අයටත්. රැකියා බාල වුණ අයටත් නේද? මොකද්ද අපිට තියෙන්නේ? ස්වාමීන් වහන්සේගේ සැනසීම බලා සිටින්නන්ට ලැබෙනවා මේක උනන්දුවෙන් බලන්න ඕන සොයන්න ඕන ඒකට ඇතුල් වෙන්න ඕන above everything else අනිත් හැම දෙය අභිමව මේ කාලේ අපිට සිද්ධ වී තිබෙනවා ස්වාමිනේ ඔබගේ සැනසීමෙන් පමණයි අපිට ජීවත් විය හැක්කේ දැන් මේක තේන්න ඉස්සර අපිට එහෙම කියන්න තිබුණේ නැහැ නේද අපි ජෙනරලි සාමාන්‍යයෙන් විශ්වාස කරා ස්වාමීන් වහන්සේගේ උපකාරය ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව ස්වාමීන් වහන්සේගේ සැපීම. නමුත් දැන් not sure නේ.
රැකියාව කොච්චර කලක් තියෙයිද මා රැකියාව කරන ආයතනයේ මේක කරගෙන යන්න පුළුවන් වෙයිද මට අද රැකියාවට යන්න පුළුවන් වෙයිද මං රැකියාවට ගිහිල්ලා මම කොවිඩ් නොහැදි ගෙදර ඉන්න පුළුවන්ද බරපතල ප්‍රශ්නනේ හැම ડોක්ටර් කෙනෙක් මෙහෙම ඉඳගෙන ලෙඩෙකුට කතා කරනකොට හිතන්න පුළුවන්ද යාගේ උළු කැස්ස කිව්වද ලෙඩා නිකන් අඤ්ඤික් කිව්වද දුහන්න හිතෙන්නේ නේ දැන් තේරෙනද ප්‍රශ්නේ වෛද්‍ය වෘත්තිය තනිකර අන්තරාසයිද වෘත්තියක් ඉස්සරනම් වෛද්‍යවරයෙක් වම ගෞරවයක් තිබෙනවා එයාගේත් මහාන් තත්ත්වයක් තිබෙනවා දැන් ඒක ඔක්කොම බිඳුවට බහැලානේ හරි අමාරුයි හරි අමාරුයි මම මේක කියන්නේ මේක නිකම් වචනයක් කියලා හිතන්න එපා මේක ස්වාමීන් වහන්සේගේ වචනය මේ මනුෂ්‍යයා ඊශ්‍රායල්ගේ සැනසීම බලා සිටියා වූ මේක ඇද්ද අපිට මේ කාලේ මොකද කියන්නේ This is the only certain thing. Make us happy. That Israel ke sanasima balasite aw kine ke tibena Messias wahansege lowa pahalawimat. Palamimata. Da apita mokadda dala? Christus wahansege devanime sanasima. Itin me loke wind down wenakota loke antrawa wedi wenakota api therum gannowa me nan ara avasana kale kiwewa thamai me vegana yanne. अब एक वेनका आप धैर्य करें अनीत साक्षी अनीत गेल क्रियाकर विशेष अपीट पुलवांग आयट अभी मेक कियम अवश्य सन सीम बलासीटी आऊ देवनी लक्षण धर्मिष्ट एक कालीन अवश्यता वेट दिव्यान वहन से कीकुरुवीम अथरी ने එනිසා කොහොමද ඉරුද රැස්වීම අත්‍යවශ්‍ය දෙයක් ඒක මොකකටවත් පාඩු කරගන්න එපා ඉරුද රැස්වීම බොස් කිව්වද රැකියාව කිව්වද මොකක් කිව්වත් ඉරුද රැස්වීම අපි කරන්න ඕනේ ඒ කියන්නේ තීරණයක් ගන්න ධර්මිෂ්ඨෝ කියන්නේ දෙවන් වහන්සේ ඉදිරියේ කෙලින් වූ දෙවන් වහන්සේ ඉදිරියේ තියෙන එක ඇද කරගෙන අපිට සැනසීමක් එන්නේ නැහැ ඔබකට සැනසීම අඩු වුණ ගමන් අහන්න දෙවන් වහන්සේගේ කොයි දෙයද මම ඇද කරගත්තේ ටග්ගාල දෙවන් වහන්සේ කියයි සනසීම අදුණු ගම මොකක්ද අහන්නෝනේ මොකක් හරි දෙයක් මම ඇද කරාද ඒක හරි ගස්සම් ගමන් සනසීම එනවා ඉතින් උන්වහන්සේයි මාය අතර තියෙන දේවල් සමගි කමකට ගේන්න යේසුස් වහන්සේගේ ලේ යටතට ගේන්න පසුතැවීමට ගේන්න මිනිත්තු 10ක් ඇද්ද දවස් 10ක් ඕනද මේක උන්වහන්සේයි මාතරයි මිනිත්තු 10ක් ඇද්ද දවස් 10ක් ඕනද මිනිත්තු 10ක් ඇති කී නැතු සඳ බලන්න. ඔ අත පහල් දාන්න. පැය 10ක් ඕන කී නැතු සඳ බලන්න. වෙන්න පුළුවන්. ඔබගේ පෞද්ගලිකත්වය අනුව. තල්මහෙක් වෙරළට આવොත් විතරයි මම පසුතැවෙන කී නැතු සඳ. එහෙම හිටින්නන්නේ මොකද්ද යගේ නම? යෝනා. මොකද්ද මම මේ කියන්නේ? ඉක්මනින් පසුතැවෙමු. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මොකක් හරි නිසා ඇදුණා කිම් වැරදි දෙයක් දැකලා වැරදි දෙයක් බලලා පුරුද්දකට පෝනෝග්‍රැෆි බලලා සමහර මේ දවස්වල මේ මොකද්ද මන් දෙක මේ මේ බොන්න හිතෙනවනේ අධෛර්ය වුණා බොන්න කියන්නේ වතුර බොන්න නෙමෙයි සමහර ඉන්නවා මේ අධෛර්යයට පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න පටන් ගත්ත බ්‍රදර් ඇයි ඇයි නේ නේ මේ දවස් හරි අමාරුයිනේ ඩ්‍රින්ක් එකක් ගත්තම අමාරු පහ වෙනවද ඔව් අමාරු මතක නැති වෙනවනේ මේ ක්‍රිස්තු භක්තිය අමාරුට ඩ්‍රින්ක් ගන්න පටන් අරක් නිකන් ඉන්න නිසා ගොඩක් ගෙදර ඉන්න නිසා හරි ડિප්‍රෙෂන් නිසා එක එක මම කියන්නේ මේ අභක්තිය ඩ්‍රින්ක් ගන්න එක ගැන නෙමෙයි ක්‍රිස්තු භක්තියෙන් ඇතිවලා තියෙන සිතුවිලි මගේ බැගෑපත් ආයාචනය ඔබ ස්වාමීන් වහන්සේ කරේ බයවීම ඉක්මන් වෙන තරමට ධර්මිෂ්ඨකම ඇදුණු ගමන් ඔබනේ ඒක දන්නේ අපි ටක් ගාලා පුළුවන් තරම් ඉස්මනේ ස්වාමීන් වහන්සේට කියලා අනේ ස්වාමිනේ ඒ ස්වාංශකලිය අතට මාව ගේන්න මොකද මේ කාලේ ධර්මිෂ්ඨකම ඇද අරගෙන දවස් 10ක් ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි නේ ඉස්සර අපි තරහ මරහ තියාගෙන මුණු මුණ පුළුටු කරගෙන ඉන්නවා මම මේ කියන්නේ මා තුල තියෙන දේවල් ගැන එතකොට ඒක මගේ උස්කුළුණ වෙනවා ධර්මිෂ්ඨයා ස්වාමින් වහන්සේගේ උස්කුළුණ ඔහුගේ රැකවරණය ස්වාමින් වහන්සේ එක්ක ඇද නැති මාර්ගයක් තබා ගැනීම හරි ලේසි මොකද ටක් ගාලා ස්වාමින් වහන්සේට පුළුවන් මගේ උපකාරයට එන්න ඒ කියන්නේ මම ඔන්න මාකට් එකට යන්න හදනවා එයා කන්ඩිෂන් කරපු තැනක් කියමු ස්වාමින් වහන්සේ කියනවා යන්න එපා ඔකට දැන් කොවිඩ් ලෙඩෙක් ගියා මම හැරිලා එනවා දැන් තේන්නා
You get it in the spirit. Atmin danena metanta yanne pa. E vidiyata swamin wahansita puluwan swamin wahansige senaga hasuruwanna. Dan meka man kiyana eka thiyenawada? Unwahansige dharmishta kama eda karagattot he can't come to us. We have made the way crooked. Unwahansige dharmishta kama eda karagattot unwahansita apaveta enna ba mokada api para wanka karagena. Idin meka api podda yagnya karunada me gana. අනේ අපි කියමු එකට අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හා මාතර සම්බන්ධකමේ ඇදවීමක් තියාගන්න දෙන්න එපා. ඒ ගැන මා ඇදුණොත් මා වෙත ඔබ වහන්සේට ඒම අමාරු වෙනවා. ඒ නිසා ඉක්මනින් මා සහ ඔබ අතර කාරණාව කෙලින් කරගන්න පසුතැවෙන්න ලේ යටතට ගේන්න. මාත පිහිටවන්න. යේසු වහන්සේ තුල ආලෝකයේ විය. යේසු වහන්සේ තුල ජීවනයේ විය. ඒ ජීවනය මගේ ආලෝකයයි. Thank you. ඊළඟක සීමොන්ගේ ඊළඟක භක්තිවන්ත වූ. ඒ කියන්නේ යාගේ හදවතේ පූර්ණ ප්‍රණාමය. භක්තිය කියන්නේ යාගේ හදවතේ ආශාව ලැබෙන්දියාව එයා වැඩියෙන්ම දුන්නේ දෙවියන් වහන්සේට. भक्ति किया अति आशा करना अभी गायना कराने मगर संपत्त हो अन किसी देख हाउ डस इट गो संपत्त हो अन समय संपत्त हो अन देवी के रत्रंग नी की नी दे प्राण हो मकान को महारे उब पोडा बला न मैं ඔබගේ හදවතේ ගැඹුරුම තැන භක්තිය විශ්වාසය ආශාව අපි ආශ්‍රය දෙයන් මහන්සිය දෙමු ඒකයි භක්තිය කියන්නේ අපි කියමු ස්වාමීනි ගොඩක් දේවල් සලවෙන මේ කාලේ මම තීරණයකට එනවා මගේ හදපත්ලේ භක්තිය ඔබ වහන්සේට දෙන්න මගේ හදවතේ ආදරය माँ आशा देवा उबहान सेट बार देना स्तुति वेवा सनसीम धर्मिष्ट काम भक्ति वो किने के शुद्धात्मा ने वहां से ओहु के रही उसे एक ही बैठे मुकुट तबड़ी की यहाँ पे पेन हुआ एक दावसा शुद्धात्मा ने वहां से सीमों ने क्यों सीमों ने क्यों डेंग यान ने देव मालिका आटे असामान्य वेला बक या यान्नों ने දැන් ඔබ හිතනවාද ඒ විදිහට ශුද්ධාත්ම නවන්සේ අපිට කතා කරන්න පුළුවන් කියලා. දැන් යන්න. දැන් මාස දෙකකට විතර ඉස්සෙල්ලා මම උපස්ථාන කරන කෙනෙක්. එයා කිව්වා මම එයා උදේ 3ට නැගිටින්නේ ආචා කරන්න. එයා ඉන්නවන. එයාගේ භාර්යාවයි. එයාගේ වයස අවුරුදු 70ක්. හැමදාම එයා උදේ 3ට නැගිටිනවා. ඉතින් එයා කිව්වා මම නැගිටලා ආඥා කරනකොට ස්වාමීන් වහන්සේ කිව්වා මෙහෙම කරන්න කියලා එයාගේ කම්පැනි අලුත් වැඩ ක්ෂේත්‍රයක් ඒක දැන් ආදායම් ලැබෙන මාර්ගයක් වෙලා වෙන වෙන ආදායම් මාර්ග වැහෙනකොට එයා 10,000කට පඩි ගවන්න ඕන අය ඒගොල්ලෝ තීරණයක් ගත්තා අපේ කම්පැනි කාවත් අපි අස් කරන්නේ නැහැ පඩි අඩු කරන්නේ නැහැ එයා ක්‍රිස්තු භක්තකයා නිසා පොඩි බරක් නෙමෙයිනේ නේද ඉතීගොල්ලන්ගේ කම්පැනි හැමදෙස්සම වැඩ කරන්නේ අන්තරාව තිබෙන තැන මේ කොවිඩ් අන්තරාව. නමුත් ස්වාමින් වහන්සේ එයාට කතා කරලා කිව්වා මෙහෙම කරන්න මේ විදිහට කරන්න. ඉතින් අපි කියමු මේ ශුද්ධාත්මයන් වහන්සේ ඔහු කෙරෙහි ඌසේක. අපි ඉල්ලා සිටිමු ස්වාමින්ගෙන්. අපි කියමුද බුදු ස්වාමීනි මගේ දරුවන් ගැන මගේ රැකියාව ගැන මගේ දවස ගැන මගේ ශාරීරික රැකවරණය ගැන ශුද්ධාත්මන වහන්සේ ආත්මයක් ගලවා ගැනීම ගැන මා කෙරෙහි සිටිය මැනව උන්වහන්සේක දිගින් දිගටම සම්බන්ධ වෙ සිටින්න මට පිහිට වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේක අමාරු වගේද දැනෙන්නේ මේකට පුරුදු වුණොත් ලේසි වගේද දැනෙන්නේ අමාරු මොකද්ද शुद्धात्मन वहांसुंदल अभी गिहिल बेड टीक करल अनावश्य बेड की मे बेड करल उन्ना आयते नम इला उदेह समहार लाट एहमे बेरटे अन्न होना
අපෞලෙ ආඥාව කරලා අවශ්‍ය ආඥාව කරලා වැඩට යන්නේ සුද්ධාත්මන මහන්සිය තුල යන්න යන්න තියෙන දෙයකට යන්නේ සුද්ධාත්මන මහන්සිය තුල එවැනි ඒක leading of the holy spirit සුද්ධාත්මන මහන්සිය මඟ පෙන්වීම අනේ ස්වාමිනේ මට නම් මිනිත්තු 10න් 10ට අවශ්‍යයි දැන් මේක තේරෙනවද එහෙම පරිවර්තනයක් අවශ්‍ය වගේ නේද පේන්නේ මේ කාලේ ඒ සුද්ධාත්මන මහන්සියගේම රැකවරණය අපිව කොවිඩ් වලිනුත් ආරක්ෂා කරයි got it ඒක විශේෂ ප්‍රතිශක්තියක් නේ සුද්ධාත්මන මහන්සිය ඔහු කෙරෙහි උසේක මොනතරම් ආවරණයක්ද නේද ඒ දේවදරුවන්ට එහෙම රැකවරණයක් තිබෙනවා ඉතින් අපේ ළමයින්ගේ පාඩම් ගැනත් අපි මේක ඉල්ලමු සුද්ධාත්මන මහන්සිය අපේ ළමයින්ගේ පාඩම් වල දියුණුව සඳහා Lord, you work. Obuhansi kriya karan. Mehi maapi vishwasi karamu da. School amaru. Zoom balim padan karan amaru. Evo kuma karata passe api kevo. Me hiravecha maasa wala api lamayenge anagate ho. Mole divunu hiravenne ne. Api shuddhatmenam bahanse ekka. Api lamayata mage pinna nang. Atmen gitika kalla. Atmen padan kalla. Deva vachane kevala. Mage potte gula ekka kevala. My child's brilliance can be maintained by the Holy Spirit. Shuddhatmana Mahansi te pulwa mage daruage vishishtatve rakadenna Shuddhatmana Mahansi. Isra api hem hitu vinayane. Deng hem hitanna vela. Mokata me gullu rakune Shuddhatmana Mahansi ovun kerehi ovu kerehi vuseka. Eta kutu Luke deke hatalisna me. සාමින් මහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නිය කියා සුද්ධාත්මන මහන්සේ විසින් ඔහුට එලිදරව් කර තිබුණේ. ඒ කියන්නේ සීමොන්ට කියලා තිබුණා ඔයා අවුරුදු 80ක් නාකි වුණාට ඔයා මැරෙන්නේ ඉස්සෙල්ලා මෙසියස් වහන්සේ එනවා. ඒක ඔයා දකිනවා. දැන් ක්‍රිස්තුස් වහන්සේ කවද එනවද මම දන්නේ නැහැ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමට පෙර දුන්නු ලකුණු ගොඩාක් ඉෂ්ට වෙලා තියෙන්නේ නේ. එක දවසකින් එක පැයකින් වසංගතයක් එනවා කියලා එලිදරව් 18 කියනවා එක දවසකින් එනවා කියලා ඒ දවසක් ඒක එක පැයකින් ලෝකෙ ඔක්කොම නැව් වහනම නැව් ගැන විශේෂින් කියලා තියෙනවා වෙලඳාම් වහනම දැන් අපි දන්නවනේ කෘෂි පරමය වැහිලා වරායක් කරගෙන යන අත්‍යවශ්‍ය ආහාර සඳහා වැඩි අමාරුයි කරෙක් වැඩි අමාරුයි ඉතින් ඒ කාලෙට අපි ඇවිල්ලා තියෙන්නේ අපි දන්නේ ක්‍රිස්තුස් වහන්සේ කවද එනවද කියලා. නමුත් උන්වහන්සේගේ මේ පොරොන්දුව ඔබගේ ජීවිත කාලය තුළ මෙසියස් වහන්සේ එනවා කියලා සිමියන්ට දුන්න පොරොන්දුව උන්වහන්සේගේ ඒම අපේ ගැලවීමනේ. ඒ පොරොන්දුව ඇතුවත් අපි ඉමු. අපි දවස දන්නේ නැහැ. ඒ ඒ ඒ රිකවර්ණෙන් ඒ අපේක්ෂාවෙන් අපි ඉමු. ඕකේ. වෙන මොනවාද යාගෙන කියලා දින්නේ? ඔහු ආත්මනන් කරුණ කොටගෙන දේවමාලිගාවට ආවේ එදා ඒකයි මම කිව්වේ මගේ පෙන්වීම ලදුරේ ස්වාංශයට විවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මෞපියන් විසින් උන්වහන්සේ ගෙනා විට ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියනුවේ ස්වාමින් වහන්ස අපි කියමු දෙකකට ලූක් දෙකේ විසිනාමය අපිකට කියමුද ස්වාමින් වහන්ස දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරින සේක එයා බලාපොරොත්තුව හිටපු අපේක්ෂාව ඉෂ්ට වුණා එතකොට ඒ ස්වාමීන්ගේ මූලික සේවාවන් දෙකක් තිබෙනවා එකක් තමයි ඔබගේ සෙනගගේ තේජස දැන් අපි කියමු යේසු වහන්සේ මගේ තේජස ක්‍රිස්තුස් වහන්සේ පමණයි ඇත්තද නැද්ද වෙන මොනවද ඔබට තේජස වෙලා තිබුණේ ඔබගේ රූපශ්‍රිය ඔබගේ බුද්ධිය ඔබගේ දැනුම ඔබගේ රැකියාව නැත්තම් ඔබට තීරණය කරන්න පුළුවන් නේ ඉරිද රැසීමට එනවද නැද්ද කියලා ඔබට තීරණය කරගන්න. ඒකත් තේජසක්. දැන් අපි ඒව කොහොම සරෙන්ඩර් කළා අපි කියනවා ස්වාමිනේ එන්න පුළුවන් හැම විටම අපි එනවා.
ස්වාමින් වහන්සේගේ ගෘහය ගොඩ නැගුවම ස්වාමින් වහන්සේ අපේ ගෘහය ගොඩ නගනවා ගීතාවලිය 127 පොරොන්දු 1 ඒක ප්‍රත්‍යාවර්ත සම්බන්ධකමක් අපි පුළුවන් තරම් ස්වාමින් වහන්සේගේ ගෘහය ගොඩ නගනවා ඉතින් මේ දේව දරුවන්ට මම විශේෂයෙන් ආශිර්වාද කරනවා ඔබ හැම කෙනෙක් මේ අමාරු කාලේ ස්වාමින් වහන්සේගේ කොටස වෙන් කරලා දුන්නු නිසා මේක ලේසි කාලයක් නෙමෙයි නේ ඉන්කම් කට් කරපු කාලයක් හැබැයි සාමාන්‍යයෙන් ඔතු සහ දීමනා දෙන හැමෝම ඒ පුරුද්ද අත්නෑරම කරා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා ඒක කිව්වේ උන්වහන්සේ අපේ තේජස වෙනවා අන්‍ය ජාතීන්ට එලිදරව් වීමට ආලෝකය වෙනවා මේ දෙකම අපි ඉල්ලා සිටමුද දැන් මේ ගැන අපි ටිකක් උත්සුක වෙමු අන්‍ය අපේ යාළුවන්ට වේවා දැන් මේ කාලේ මෙහෙමයි වෙන්නේ කවදාක්වත් ක්‍රිස්තුස් වහන්සේ ගැන අහලා නැති අයට ගැළවීම ඇහෙන්න පටන් ගන්නවා මේ මොනවද මේ වෙන්නේ මම මේ ගැන පත්‍රිකා එකක් දෙකක් ලියලා තිනවා එයින් ටිකක් අරගෙන යන්න මේ කොරෝනා කියන්නේ මොකද්ද මේක කවදද ඉවර වෙන්නේ මිනිසුන්ට බයක් තිබෙනවා මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේ ගැන සොයා බලන්නට කැමැත්තක් තිබෙනවා දැන් ගොඩක් අය අහලා තිනවා මේ 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 බයිබලෙ මෙහෙම තියනවා කියලා නේ එහෙම එහෙම මතයක් තියෙනවා ඊයේ එංගලන්තේ ප්‍රොෆෙසර් කෙනෙක් මට WhatsApp එකලා තිබුණා එයාගේ මේ මම මේ කරපු ක්ලිප් එකක් ගැන සයන්ටිෆික් ක්ලිප් එකක් ගැන thank you very much you have covered everything කියලා එතකොට මං ඇරලිය එලිදරව් 18:08 මෙහෙම එක දවසකින් වසංගතයක් එනවා එයා ලියලා I also believe this කියලා ඊළඟට මම ඇරියා එලිදරව් 13 අර මුර්ගයාගේ ලකුණු එක ගන්න එක. එයා ලියලා මමත් මේක විශ්වාස කරනවා කියලා. ඒ කියන්නේ මේ කාලෙදි මේවා පොඩි කාලේ ඇහුණු ඒවා හරි කොහෙදි හරි ඇහුණු ඒවා. ඒගොල්ලන්ටත් වැටහීමක් ඇවිල්ලා මේකනම් දිව්‍යන් මහන්සිය අපිව ගලවගත්තේ නැත්තම් ෆිනිෂ් තමයි. මොකද පාරාව කෙනෙක් මේ ඔක්කොම මෙහෙවනවා. ඉතින් පාරාව දුහගෙන ආවනේ වෛරස් එක දුවගෙන ආවා වැක්සින් එක දුවගෙන ආවා ෂට්ඩවුන් එක දුවගෙන ආවා රතු මුහුද ළඟටම ආවා දැන් පාරාව ෂුව එයාගේ අස්වරත්තයි අරවමේව එක්ක මේ රොත්තම වහල්කමට ගෙන යන්න පුළුවන් කියලා අදත් ග්ලෝබල් පාරාව එහෙම නිතන්නේ දැන් ඔක්කොම ප්ලෑන් එක ඩන් ඇන් ෆිනිෂ්ඩ් එයාගේ හිතේ ඔක්කොම ජාතීන් දේශයන් මේ අත්දැංගුවට ගන්න පුළුවන් කියලා හැබැයි එයා දන්නේ නැහැ මේ අරපාරාව නේද ක්‍රිස්තු පූර්ව 1446 දී රතු මුහුද ළඟට දක්කගෙන ආවේ පාරාව හිටියා මගේ බලෙන් කියලා. නමුත් දෙවියන් වහන්සේ දැනන් හිටියා රතු මුහුදේ අවගාහණය වන්නේ කවුද කියලා. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේගේ පොරොන්දුවට ගියා අපි අත්පොලසන්නාද දෙමු. හැබැයි මේක අර වසංගත 10ක් ආවනේ. ඒ 10 එන කාලේ වගේ ඊළඟ දවසේ මොනවා වෙයිද දන්නේ නැහැ. මොකද හැම වසංගතයක් සමගම පාරාව ලැස්තුන ඊළඟ එකට. එයා හිතුවා එයා තමයි බොස්. එයා කවදාකවත් පසුතැවුණේ නැත. දේවචනේ කියනවා harden his heart. ඔව් හදවත තද කරගත්. ඔව් හදවත තද කරගත්තා. එහෙම කට්ටියකුත් ඉන්නවා. හැබැයි පාරාව එක්ක කට්ටියක් කිව්වා ඔයාට පේන්නේ නැද්ද මේක? මොකන්ද කිව්වේ ඒගොල්ලෝ? දෙවියන් වහන්සේගේ ඇඟිල්ල කියලා. පාරාවගේ මානුෂාසකයෝ කිව්වා මේක දෙවියන් වහන්සේගේ ඇඟිල්ල. ඒ නිසා නික්ම යන දවසේදී මිස්රයේ කට්ටියකුත් කිව්වා අපිත් ඕගොල්ලෝ එක්ක එනවා. මොකද අපිට තේරෙනවා මේක මහ විනාශයක් වෙන්නේ මෙහි කියලා. එහෙම කට්ටියක් ඉඳි. තේරුණාද මං කියපු එක? ලෝකෙ එහෙම කට්ටියක් ඉඳි. ඒගොල්ලෝ විද්‍යාඥය වෙන්න පුළුවන්, දේශපාලනඥය වෙන්න පුළුවන්, බලවත් අය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට හැඟෙයි මේක නම් අමුතු කාලයක්. අපි දෙවියන් වහන්සේ නැතුව හදපු ලෝකය දැන් අපිම දන්නේ නැහැ අමුතු දේවල් වෙනවා නේද? දෙවියන් වහන්සේ නැතුව ලෝකයක් හැදුවනේ මිනිස්සු. දැන් මිනිස්සු කට්ටියක් මේවා කරන එක ගැන ඉතින් මේ ගැන දෙවියන් වහන්සේ දන්නාසේක. මොකද අපිට තියෙන කාරණා දෙක. අන්‍ය ජාතීන්ට ක්‍රිස්තුස් වහන්සේ ලිදරව් වීමේ ආලෝකයක්. ඒ ගැන අපි හැමෝම උත්සුක වෙමු. ඊශ්‍රායල් සෙනඟගේ තේජස අපිට දැන් අපි පැහැදිලිව කියනවා
අපේ කිරුළ ඔබ වහන්සේ අපේ රක්ෂණය ඔබ වහන්සේ අපේ ජීවිතේ භක්තිය ඔබ වහන්සේ අපේ ජීවිතේ වටිනාම දේ ඔබ වහන්සේ වෙන කිසි දෙයක් තේජසක් ලෙස මම සිතන්නේ නැත මොකද මිනිස්සු තේජස කියලා හිතපු දේවල් ගොඩක් මලානික වෙනවා මේ කාලය ප්‍රඥාවන්ත වීමට කාලයක් අවසාන පදයේ සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළිල කරා වූ ගැළවීම මගේ ඇස්වලින් දුටිමි. ඉතින් අපි ආඥා කරමු බොහෝ ආයත මේක පේන්න. ස්වාමීන් වහන්සේගේ ගැළවීමක් තිබේ. බොහෝ ආයත මේක පේන්න. මේ ක්ලිප් එක ආවම යාළුවන්ට අරින්න. ඒගොල්ලන්ගේ ඇස් හැරෙයි. ඕ ඕ දෙවියන් වහන්සේ මේක දන්නවා. දැන් වහන්සේගේ සෙනඟට කතා කරනවා මේ අන්තිම කාලේ අමාරුකම් වලදී අර ഘോഷන් දේශයේ ඊශ්‍රායලව රැකගත්තා වගේ දෙවන් වහන්සේ තම සෙනඟ රැකගනි. ඒක සඳහා ඔවුන් ශුද්ධාත්මයෙන්ම ඉන්න අවශ්‍යයි. නිකන් කියන්න බෑනේ දෙවන් වහන්සේ රැකගනි කියලා අපි අපිට ඕනේව කරනවා. ඔවුන් ශුද්ධාත්මයෙන්ම ඉන්න අවශ්‍යයි. සහ ඔවුන් දැනගන්නවා දැන් ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණා තුනක් තිබෙනවා. මගේ යාළුවන්ට ක්‍රිස්තුවහන්සේ ලිදරව් වීම මාගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ තේජස වීම මේ මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ විසින් පිළිල කළා වූ ගැළවීමේ මාර්ගය අනේ ස්වාමිනේ හැමෝටම පේන්න සලස්වන්න යේසුස් වහන්සේගේ නාමයෙන් අපේ පාස්ටර් රාජරත්න ඇවිල්ලා අපිව යාඥාවක මඟ පෙන්වනවාද අපේ নমස්කාර කණ්ඩායමත් ඇවිල්ලා අපි ගීතයකට ලෑස්ති වෙමු මම කිව්වා තව කාරණා තුනක් තියෙනවා කියලා නේද එක පවුලේ සෞඛ්‍ය දෙක පවුලේ ආදායම තුන පවුලේ එකහු සංයමය සංවරය හතර ළමයින්ගේ සහ තරුණයන්ගේ අධ්‍යාපනය සහ වෘත්තීන් පහ ඔබ ඔබගේ කැඳවීම ඉදිරියට ගෙන යාම හය ඔබ ටික ටික කියන්න ඕන මගේ කූඩාරම වසංගතයක් ලංවන්නේ නැත ඒ නිසා මගේ පාරට වසංගතේ ඉන්නේ නැත මගේ නෑදෑයන්ට වසංගතේ ඉන්නේ නැත දැන් තේරුණා ඇයි ඔබගේ කූඩාරම එතන තියෙන නිසා මගේ වැඩපොළට වසංගතේ ඉන්නේ නැත දැන් තේරුණා අපි ගැන දානහාසිකම් ද thank you කියලා හත්වෙනි කාරණාව අපේ ජනාධිපතිතුමාට සහ රජයට දෙවියන් වහන්සේගේ ඉඳීරකම කරන්න යටහත්කම ප්‍රඥාව එන්න අර මහර ප්‍රිසන් එකේ හිරගෙදරුණා වගේව ආයෙත් නම් වෙන්නට බැරිය. අටවෙනි කාරණාව මේ ලෝකෙ පුරහා පාරාව කරගෙන යන සංවිධානාත්මක හිරකූඩුව යේසුස් වහන්සේගේ නාමයෙන් ආගඳින්නේ. ඒ ඒ ඒ හිරකූඩුව මිනිසුන් හිරේට ගන්න ක්‍රම සහ විදි උන්වහන්සේ අපේ රටට නම් කොහොමදවත් එන්න එපා ඒ දේශයේ ක්‍රිස්තු සභාව නැගී සිට ක්‍රිස්තු ස්වාමීන් වහන්සේට අත්වසවන්න ඔබත් පොඩ්ඩක් නැගිටලා අපි අත්වසවමු ධර්මිෂ්ඨ භක්තිවන්ත මේ මිනිසයා දෙවියන් වහන්සේගේ සැනසීම බලා සිටියා යේසුස් වහන්සේගේ සැනසීම බලා සිටියා එනිසා අපි ආඥා කරමු අපිටත් සැනසීම හැර වෙන දෙයක් නැහැ දෙවියන් වහන්සේගේ සැනසීම හැර දෙවියන් වහන්සේගේ රැකවරණය හැර ශුද්ධාත්මන් වහන්සේ තුල මේ කාලේ අපව සුරකින්න අපේ දරු පවුල සුරකින්න අපගේ ජීවිතේ සුරකින්න අපගේ ආදායම සුරකින්න අපගේ දාතුසල අපි දෙවිඳුන්ට ස්තුති කරමු ස්වාමිනී සැනසීමේ කාලයක් මේ කාලයේ ඔබ වහන්සේ තුල අපට සැනසී සැඟවි සිටින්න ස්වාමිනී අපි එකිනෙකාට උදව් කළ මැනෝ මේ කාලේ ස්වාමින් වහන්සේ අපගේ සැඟවෙන ඉඩම සැනසෙන ස්ථානය ක්‍රිස්තුස් වහන්සේ නිසා ශුද්ධාත්මන් වහන්සේ තුල ධෛර්යමත් ශක්තිමත් සැඟවි සිටින්න මේ කාලයේදී අපට උපකාර කළ මැනෝ ස්වාමින් වහන්සේ අපි දන්නවා අපි පසුපස හඹායගෙන දේවල් රතු මුහුදේ ගෙලුණාසේ අද අපි ඔබ වහන්සේ තුල සිටින විට ඒ දේවල් එසේ වෙන නිසා ස්වාමිනී අපි එකිනෙකාට ආශිර්වාද කළ මැනව ශුද්ධාප්පෙන් වහන්සේ තුල සැඟවි සිටින්න උන්වහන්සේගේ සැනසීම තුල සැනසෙන්න
භක්තිවන්තව ස්වාමිනි ඔබගේ තේජසින් රැකවරණය ලබන්න අපිට අද දවසේ ආශිර්වාද කළ මැනව දෙවියන් වහන්සේ අපගේ පවුල අපි ඔබට බාර කරනවා අපගේ දරුවෝ අපගේ බිරිඳ අපගේ පුරුෂයා ස්වාමිනි බාර කරනවා ස්වාමිනි ඔබ වහන්සේ තුල සුරකින්ට අපගේ ආදායම අපගේ දරුවන්ගේ අධ්‍යාපනය ඒ සියලු කාරණා අපි ඔබට බාර කරනවා දෙවියන් වහන්සේ ඔබගේ රැකවරණය හැර වෙන රැකවරණයක් නැති බැවින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා අපි එකිනෙකාට ඔබ වහන්සේ සොයමින් ඔබගේ අභිමුඛයේ චිරොත්තන පිණිස අපට ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ අනර්ගේ නාමයේ නිසා සුදු වේවා Hallelujah, 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 Jaya Jaya Le, Kitu Hi Mi Naame Dine, Ah Hallelujah, 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 Ah Hallelujah, 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 Mahalu Ni Dhaase, Dili Dunge Hanu Bi Bide. Sutigi bo pudala,
සතියනම් ඔබට හිතනවා මමත් ක්‍රිස්තුස් වහන්සේ තුල සුරකින්නට අවශ්‍යයි මම්මලාමන බැටල්වික් මෙන් මම මගේ ඉන්දරාවතේ එනවා ඔබට ඉන්න තැන ඉඳලාම කියන්න පුළුවන් යේසුනි මගේ හදවතට වැඩම කරන්න යේසුනි මගේ පාපය ක්ෂමා කරන්න යේසුනි කල්වරි කුරුසියේ ඔබගේ උතුම් පූජාවෙන් මා ගලවා ගන්න මම ඔබ විශ්වාස කරමි ඔබ වහන්සේ දෙවන් වහන්සේ බවත් මගේ ගැලුම් කරු ආනන්ද බවත් පිළිගනිමි මගේ හදවතට වැඩම කළ මැනව මං මුලා වූ බැටළු වහන්සේ අසරණයි අප දෙවිඳුනි ඔබ පිළිගන්න මේ ගායනාව කරන්න ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා එන ඉරිදත් 10:30ට මේ ජීව විකාශයෙන් අප සමග එකහ වෙන්න අපේ විශේෂ කැරොල් බැති ගී ගායනාව ගැන අපේ විශේෂ වැඩසටහනක් තිබෙනවා Facebook එකෙන් අප සමග සම්බන්ධ වෙන්න පුළුවන් අපේ තව Facebook එකක් තියෙනවා තුරුණු ළමාවිය කියලා ඒකේ ගොඩක් හොඳ අවවාද තිබෙනවා ඔබගේ දරුවන් ගැන digital තාක්ෂණයේ බේරෙන හැටි ගැන ඒකටත් ඔබ ලයික් එකක් දාලා ඇතුල් වෙන්න පුළුවන් නාභි ගායනා කරමු මම්මුලා වූ Battle One C අසරණයි අප දෙවිඳුනි Run, run, never in the upper land.
रोग वलिंग उपांसे के दिव्य सुए यीशु स्वांस के नामे गेट बटू न काल वले ने के कर रोग वले चा आप यीशु स्वांस के नामे चारवाट करनवा उपांसे के कसबारों लिंग आपने सुए लाभी दिवे उपांसे के सुए असागने न सेमेट गलागने अंदर God washes diabetes. God wash the disease. God wash the disease out. May let it roga yeshu once again lenisa kasabara nisa e asai nage sharira walin paha wenna soda ivat karanna Jesus once again amen. Istuti weva obata swamin wanse aashirwada karana seekwa.